කරන්නා කොට මැතුමා එතුමා ළමයි 11 මරපු කතාවම කිව්වම මේ සභාවේ ඉන්න මගේ මිත්‍රයෙක් පිටිපස්සේ ඉතා ප්‍රසිද්ධ ටියුෂන් මාස්ටර් කෙනෙක් ඊට පස්සේ නීතිඥ මහත්මයෙක් එතුමා කෙනෙල්ලා කරන්නා කොට මැතුමා යුද්ධ කරපු හැටි ගැන තමිලිනේ ලියලා තියෙන පොතේ තියෙන හැටි කිව්වා සූසේගේ පුතා ඉන්ටර්විව් එකක් දීලා කියලා තියෙනවා කිව්වා ඒවා කියලා කිව්වා නේවි එක තමයි හොඳටම යුද්ධ කරේ කරන්නා කොට තමයි හොඳටම යුද්ධ කරේ කියලා තමිලිනේ කියන්නේ ඇත්ත වෙන්න පුළුවන් තමිලිනේ කියන්නේ ත්‍රස්තවාදී ගැන ඉගෙන ගන්න යන්න එපා ඔබතුමන්ලා නමුත් යුද්ධ කරා කියලා මිනී මරන්න කාටවත් ලයිසන් එකක් නැහැ කියන එකයි මම කියන්නේ තමුන්නාසලා හෙට එකට ගොදුරු වෙන්න පුළුවන් ඒවා අනුමත කරොත් හමුදා වලින් යුද්ධ කරා කියලා රණයුරුවන්ගේ ඒ විදිහටම විකුණලා කාලය අවසන් දෙන්න විනාඩියක් දෙන්න ලකි ඒක විකුණලා ඉවරලා ඒ මොහොතේ මිනී මරණ ආරක්ෂා කිරීම ප්‍රතිපත්ති හිතා නියොට බියගුළු වැඩක් අපි දැක්කා මේ සභාවේ මහජන ආරක්ෂක ඇමති ඉතාලම නිවට බියගුළු විදියට මෙතන ඉඳගෙන මිනී මරපු ඒ සුනිල් රත්නායක කියන සෙබලා අපි හමුදාවේ හිටපු අය එක්කද යුද පිටිවල හිටපු අය ඒ වුණත් අපි ඒ වගේ අය ගැන අනුකම්පා කරන්නේ නැහැ මං කිව්වා මනම්පීරි ඝාතනයේට දඩුවම් කරා ශාන්ති කුමාරස්වාමි ඝාතනයේ දඩුවම් කරා ඒ වගේ ඇඹිලි පිටියේ ඝාතන වලට දඩුවම් කරා මේවා අනිවාර්යෙන් සිද්ධ වෙන්න ඕන මෙතෙන්ට ඇවිල්ලා මහජන ආරක්ෂක ඇමති කියලා මමත් යුද්ධ කර මිනිහෙක්ලු සීල ආරක්ෂක කඩේම බාරව හිටියා ආරක්ෂක කවුන්සලේවත් හිටියේ නැහැ. අනේවි එකෙන් එළියට දැම්මම මගේ ගාවට ඇවිල්ලා ඇඬුවා. මට රස්සාවක් සොයලා දෙන්න කියලා. පස්සේ මම ගෝඨාභය රාජපක්ෂ මැතිවට කතා කරලා මන්ත්‍රීතුමා සිවිල් ආරක්ෂක බටේවුන්ට මට විනාඩියක් දෙන්න. ඔක්කොම ඒ දුන්නා මිල ඒ වෙලා දෙනවා. ඔබතුමා අඩු වෙනවා. එයා ඇවිල්ලා වාඩි කරගන්න තමුන්නාසේ ඕන්නම්. එතකොට මම කතා කරලා ඉවරලා රස්සාව අරන් දුන්නා. ඊට පස්සේ මං ගාවට ඇවිල්ලා ඇඬුවා. නාවික හමුදාපති ඩ්‍රයිවර් කෙනෙක් දෙන්න නැහැ කිව්වා. නායක හමුදාපති ආරක්ෂක බටයෝ දෙන්නේ නැහැ කිව්වා. මම ඩ්‍රයිවර් දුන්නේ යුද හමුදාවේ. ආරක්ෂක බටයෝ දුන්නේ යුද හමුදාවේ. එහෙම කරපු මිනිහා කෙලෙවුන් නැතුව මෙතන ඇවිල්ලා මට මඩ ගහන්න පටන් ගන්නවා. මං ඩොලර් වලට වැඩ කරාලු. අපේ සාක්කුවල ඩොලර් නැහැ. ඩොලර් වලට පෙරේත මිනිසු තමයි බොරුවට ජිනීවා යනවා කියලා. එහෙ ගිහිල්ලා කාගෙන් හරි ඩොලර් ටික කියා කලෝ. ඊට පස්සේ කාලා බීලා පාටි දාලා එනවා. ඒ වගේ තුට්ටු දෙකේ වැඩ අපි කරලා නැහැ. ඒව කරලා ඇවිල්ලා මෙහෙම හිස රවට්ටුවා. ඊට අමතරව එතුමා කිව්වා දෙමළ ජනතාවට ඡන්දෙ දුන්නලු දෙමළ ජනතාවයි සිංහල ජනතාවයි ඔක්කොම දන්නවා මේ රටේ යුද්ධ කරපු කට්ටියක් හිටියා ජනාධිපති දායකත්වයේ දුන්නා ආරක්ෂක ලේකම් දායකත්වයේ දුන්නා මම දායකත්වයේ දුන්නා මමයි ජනාධිපති අතර තරගයක් තිබුණා අපි යුද්ධේ හොඳට කරපු හින්දා දෙමළ ජනතාවට හිරියර නොකරපු හින්දා මානුෂීය අයිතිවාසිකම් රැකගෙන යුද්ධ කරපු හින්දා තමයි දෙමළ ජනතාව හමුදාපතිට ඡන්දෙ දුන්නේ ඒ ගැන අපි ආඩම්බර වෙන්න ඕනේ දෙමළ ජනතාව යුද හමුදා ගැන වෛරයක් තිබුණේ නැහැ. අවසන් කරන්න. අපි එච්චර යුද්ධයක් ඉවර කරලත්. එතකොට ඒ වගේ දේවල් මෙතන කියලා තුට්ටු දෙකේ කතේ කිව්වා. කතා කිව්වා මෙතනට ඇවිල්ලා. ඊළඟට මට එතුමාට කියන්න තියෙන්නේ කටුමැටි ගේ හිටියා කියලා සෙබලෙක් ගිහිල්ලා සෙබළු හුඟක් කටුමැටි ගේවල් වල ඉන්නවා. අපි තිටිය අපේ මුත්තල සීයලා කටුමැටි ගේවල් වල තමයි. අපේ ආරම්භයත් එහෙම තමයි. අපි වලව් වල හිටියේ නැහැ. නමුත් ඒකෙන් අදහස් කරන්නේ නැහැ. ගිහිල්ලා මිනිහ මරන්න පුළුවන්. තමාගේ දුක හඳ වෙන කවුරු හරි බෙල්ල කපන්න පුළුවන්. මම කිව්වේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුතු ඉන්දියේ තිබිච්ච කරුණු කාරණා ටික. ඒක කියවලා ඇවිල්ලා කොපියක් අරන් ඇවිල්ලායි මම කියෙව්වේ. එතුමාට ඒ ගැන විවාදයක් තියෙනවා නම් එතුමා හිතනවා නම් එතුමා ශ්‍රේෂ්ඨාධිකරණයටත් වඩා උඩින් ඉහළ ඉන්න මොඩේ කියලා. එතුමා ඒක ඉඳ ගන්න ඕන ශ්‍රේෂ්ඨාධිකරණයත් එක්ක. අපට ඒකට කරන් දෙයක් නැහැ. බොහොම ස්තුතියි. Breaking.lk